සාමාන්‍යයෙන් ඔයාගේ හයේ පන්තියේ විද්‍යා පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 20 ඉරි ගහන්න තමයි දෙන්නේ. හරි. ප්‍රශ්න 20ක් දෙනවා ඉරි ගහන්න. හරි. ලකුණු 40ක් තියෙනවා එතන. හරි. එකට දෙක ගන්න. ලකුණු 40ක් තියෙනවා. ඉතිරි ප්‍රශ්න ටිකට පුතේ ඒවා ලියලා තමයි ලියලා එහෙම නැත්නම් හරි වැරදි දාලා හරි. එහෙම තමයි ඒ ඒ ලකුණු ටික ගන්න වෙන්නේ. එතන ලකුණු 60ක් තියෙනවා. හරි. එහෙනම් මේ පළවෙනි 20 මාරම වැදගත්. මාරම වැදගත්. ඇයි ලකුණු 40ක් ඉරි ගහලම 40ක් ගන්න පුළුවන් නියමයි. හරි. ඒ නිසා පළවෙනි 20 විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔයා. ඒක හොඳටම කරන්න ඕන. ඒක හොඳටම කරන්න ඕන. මෙන්න පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය. පාසඳන් ඒවායින් ජීවීන් යටතේ වර්ග කළ නොහැකි දේ තෝරන්න. ජීවියෙක් නම් ජීවීන්ගේ ලක්ෂණ පෙන්වන්න ඕන. එයා සුසනේ කරන්න ඕන. එයා චලන දක්වන්න ඕන. මේ එයා ප්‍රජනනය කරන්න ඕන. මේ ඔය වගේ දේවල් එයා වර්ධනය වෙන්න ඕන. ඔන්න ඔය ලක්ෂණ තියෙන්න ඕන. එහෙම තිබ්බොත් තමයි එයා ජීවියෙක් වෙන්නේ. ඒවා තමයි පුතේ ජීවීන්ගේ ලක්ෂණික. එහෙම නැත්නම් ජීවීන්ට තියෙන ලක්ෂණ. මේ සුසනේ වර්ධනය ප්‍රජනනය ඔය තියෙන්න ඕන. ඉතින් එහෙම නැති එකෙක් මෙතනින් අපිට හොයන්න වෙනවා. අඹගස කියලා කියන්නේ නියම ජීවියෙක්. ඒක වර්ධනය වෙනවා. ගැලවිලත් හොඳ ජීවියෙක් වර්ධනය වෙනවා. බල්ලා වර්ධනය වෙනවා. හැබැයි ඔයා ගාව තියෙන පොත වර්ධනය වෙන්නේ නැහැ. මේ පොතක් වර්ධනය වෙන්නේ නැහැ. පොතක් පොතක් ප්‍රජනනය කරන්නේ නැහැ. පොතක් චලනය වෙන්නේ නැහැ. පොතක් සොසනය කරන්නේ නැහැ. ජීවි භවයේ එක ලක්ෂණයක්වත් නැහැ මූට. එහෙනම් උත්තරේ වෙන්නේ පුතේ පොත. පොත. දෙවෙනි ප්‍රශ්නේ. ජීවිත කාලය පුරාම වර්ධනය වීම. දැන් වර්ධනය කියලා කියන්නේ මොකද්ද? වර්ධනය කියලා කියන්නේ ජීවියෙකු ප්‍රමාණයෙන් විශාල වීම. සරලව ජීවියෙක් ප්‍රමාණයෙන් විශාල වීම තමයි වර්ධනය වීම කියලා කියන්නේ. දැන් අපි දන්නවා ජීවී කාණ්ඩ ප්‍රධාන වශයෙන් දෙකක් ඉන්නවා. ප්‍රධාන දෙකක් ඉන්නවා. එකක් ශාක අනිත් එක සතුන්. මෙන්න මේ කණ්ඩායම් දෙකම වර්ධනය වෙනවා. හැබැයි මුන් දෙන්නගේ වෙනසක් තියෙනවා. සතුන් ඒ කියන්නේ අපි එහෙම නැත්නම් අපේ වර්ධනය සීමා සහිතයි පුතේ. යම් සීමාවකට ගිහිල්ලා නවතිනවා. එතනින් එහාට වර්ධනය වෙන්නේ නැහැ. දැන් ඔයා ඉන්නේ වර්ධක අවධියේ මං ඉන්නේ අර සීමා සහිත අවධියේ ඇවිල්ලා ඉන්නේ මං සීමාවට ඇවිල්ලා ඉන්නේ මං ආයේ මැරණකම් ආයේ වර්ධනය වෙන්නේ නැහැ මාව එන පුතේ සතුන්ගේ වර්ධනයේ සීමාවක් තියෙනවා හැබැයි ශාකවල වර්ධනයට සීමාවක් නැහැ ජීවිත කාලය පුරාම වර්ධනය වෙනවා එහෙනම් ජීවිත කාලය පුරාම වර්ධනය වෙන එක ජීවීන් සතු ලක්ෂණයක්ද නැහැ අජීවීන් සතු ලක්ෂණයක්ද කොහෙත්ම නැහැ සතුන්ගේ ලක්ෂණයක්ද නැහැ සතුන්ගේ වර්ධනය සීමා සහිතයි. හැබැයි ශාකවල ලක්ෂණය. ශාකවල ලක්ෂණ. හරි. මේ ශාකයේ මැරෙන මොහොතෙත් වර්ධනය වෙනවා. දළු දානවනේ. පහස් සඳහන් සතුන් අතරින් ආහාර විකා ගිලින්නේ. විකා ගිලිනවා කියලා කියන්නේ හපල කනවා. මේව. හපල කනවා. හරි. හපල කන්න නම් දත් හරි මොනා හරි තියෙන්නත් ඕන. මේ අපි කන ක්‍රමනේ. සත්තු කන ක්‍රමනේ මේ. සමහර සත්තු යුෂ උරා බොනවා. සමහර සත්තු නොවිකා ගිලිනවා හපන් නැතුන් ගිලිනවා සමහර සත්තු හපලා ගිලිනවා ඒකට තමයි විකා ගිලින්නේ කියලා කියන්නේ පාසඳාන් සතුන් අතරින් ආහාර විකා ගිලින්නේ හපලා කන්නේ කතාවකට සමහර වෙලාවට ඔයා බත් කකා ඉන්නකොට කියනවා කවුරු හරි ඇවිල්ලා මොකද බං හරකෙක් වගේ කන්නේ කියලා මම එහෙම කිව්වා කියලා හිතන්නකො හරි සමහර කට්ටියද කියනවා ආපෝ අරු බලාංකු අරක වගේ කනවනේ කියලා කියනවා හරි ඒක ඕනනම් අපිට ගවයා වගේ කනවා කියලා නිකන් ශිෂ්ට සම්පන්න කරලා කියන්නත් පුළුවන් ගවයා වගේ කනවා හරි ඒ ගවයා වගේ කනවා කියන්නේ මොකද නක හපාපාපාප කනවා නේ හරක් කනවා දැකලා තියෙනවානේ නේ තනකොල ටික කටට දාලා අඹර 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 නේ අර දත් වලින් පොඩි පොඩි කෑලි වලට කඩ කනවා හරි හපලා කන්නේ මාළුවෝ එහෙමද නේ දැන් ඔයාලගේ මාළු ටැංකියේ ඉන්න මාළුවෝ මෙහෙම මොනාර කෑමක් දුන්නේ ගමන් අර මේ මාළු කෑම දුන්නේ ගමන් හපාප ඉන්නවද ඒ මොනවත් නැහැ කෙලින්ම ගිල්ල දාන කුරුල්ලා අය දත් මොනවත් තියෙනවයි කෙලින්ම ගිල්ල දාන නේ කුරුල්ලන්ට නේ කුරුල්ලන්ට මොකද කරමු ගිල්ල දාන සමනලයා යුෂ උරාබ එහෙනම් ගවයා ඔය ඉන්නේ හරි මෙයා ගීසින් හපාප කනවා හරි මෙයා වමාරලා ආයෙත් කනවා පුතේ ඒකත් ඔයා බලන්න මේ හරක් හරි මේ ගවයෝ මේ ඉස්සලා හපල පුතේ මෙතන තියෙනවා නිකන් මේ 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 එයාගේ තියෙනවා මේ මෙතන මේ රෝමාන්තිකයෝ කියලා මේගොල්ලන්ට කියන්නේ. එයාගේ තියෙනවා එයාට දැන් තනකොළ හම්බුනාම එයා කරන්නේ තනකොළ හපල
කාලා මෙතන තියෙනවා නිකන් මල්ලක් වගේ එකක් ඒක පුරව ගන්නවා. ඊට පස්සේ කොහේ හරි ගිහිල්ලා ගාලට හරි කොහේ හරි ඉන්න තැනකට ගිහිල්ලා ආයෙ වමාරනවා. කෙල්ල පිටින් වමාරනවා. ඒ වමාරපු ටික ආයෙ කනවා. හරි ආයෙ කනවා. ඒක තමයි උගේ සිරිත. ඒක තමයි උගේ සිරිත. කොහම හරි දැන් ගවයා කියලා කියන්නේ පුතේ විකා ගිලින්නේ. ඔයා කවුද මෙතන? විශුරා බොන කෙනෙක්ද? නෑ නෑ. නොවිකා ගිලිනවා. සමහර වෙලාවට බඩගිනි වුණාම නොවිකා ගිල්ල දානවා. ඒක වෙනම කතාවක්. හරි. හැබැයි අපි විකා ගිලින්න පුතේ. දත් ටික තියෙනවනේ. දත් ටික තියෙන්නේ හපලා කන්න. දත් ටික තියෙන්නේ හපලා කන්න. සාමාන්‍යයෙන් කියනවා අපි මේ කෑමක් කටට ගත්තම 14 පාරක් හපන්න ඕන. හපනවද 14 පාරක්? හා හරි. නේ එහෙම හපන්නේ නැහැ නේ අපි නේ. සාමාන්‍යයෙන් එහෙමලු. හරි 14 පාරක් හපන්න ඕන. අම්මෝ එහෙනම් පැය 5ක්වත් ඇයි කාලය ඉවර කරන්න නේද? හරි. කමන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යන්න. පත්‍රිකා වලට නොබඳුණු සරල පත්‍රයක් දැක්වෙන්නේ. දැන් මේ පත්‍ර අපිට වර්ග කරන්න පුළුවන් පුතේ සරල පත්‍ර සංයුක්ත පත්‍ර කියලා. සරල පත්‍රයක් කියලා කියන්නේ තනි පත්‍ර තලයක් තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මේක සරල පත්‍රය. තනි පත්‍ර තලයන්නේ තියෙන්නේ පුතේ. හැබැයි මේ තුනම පත්‍රිකා වලට බෙදිච්ච සංයුක්ත පත්‍රයි මේ ගලවන්න පුළුවන් මේක ගලවන්න පුළුවන් මේක ගලවන්න පුළුවන් මේ මෙහෙම ගලවන්න පුළුවන් මේ මේවා පත්‍රිකා පුතේ මේ තියෙන්නේ මේ පොඩි පොඩි ඒවාට කියන්නේ පත්‍ර නෙවෙයි මේවා පත්‍රිකා ඉතින් ඔයාගේ පරිසරයට ගියාට පස්සේ ඔයාලට පේනවා ගස්වල පත්‍රිකා වලට ගලවන්න පුළුවන් පත්‍ර තියෙනවා හරි පත්‍රිකා වලට ගලවන්න පුළුවන් පත්‍ර තියෙනවා ඒවා සංයුක්ත පත්‍ර මේ තනි තලයක් විදිහට තියෙන කොස්කොළ දෙල්කොළ වගේ ඒවා පැපොල්කොළ මඤ්ඤොක්කොළ ඒවා ඔක්කොම සරල පත්‍ර ඒවා ඔක්කොම සරල පත්‍ර මේ විදිහට ගලවන්න පුළුවන් නම් ඒවා සංයුක්ත පත්‍ර මේ ගලවන කෑලි වලට කියන්නේ පත්‍රිකාවක් කියලා අපේ ප්‍රශ්නේ මොකද්ද පත්‍රිකා වලට නොබෙදුණු සරල පත්‍රයක් ආ එහෙනම් ඉතින් D එහෙනම් මොකද්ද D D තමයි සරල පත්‍රේ වෙන්නේ D D D හොඳයි ඊළඟ ශාක භක්ෂක සතුන් පමණක් සහිත කණ්ඩායම තෝරන්න අපි මේ කන දේවල් අනුව ජීවින් මේ සතුන් වර්ග කරනවනේ මස් විතරක් කනවනම් මාංශ භක්ෂක ශාකයක් හෝ ශාකමය කොටස් කනවනම් ශාක භක්ෂක ඔය දෙකම කණේව සර්ව භක්ෂක හරි එහෙනම් ශාක භක්ෂක සතුන් විතරයි පළවෙනි එක බලමු මුවා ගිරව නරියා නරියා කපටි ආවක මාසුත් කනවා අයින් කළා දාන්න ඒක ගන්න බෑ හාවා හරි ගවයා හරි ලේනා හරි එහෙනම් ඔක්කොම හරි එනම් හාව ගවයා ලේනා ශාක භක්ෂක වෙන්නේ ශාක භක්ෂක වෙන්නේ හරි සිංහයා වෘකයා කොටියා තුන් දෙනාම මාංශ භක්ෂකයි මිනිහා සර්ව භක්ෂකයි ගොළුබෙල්ලා ශාක භක්ෂක මයිනා මයිනා සර්ව භක්ෂකද කොයිද නේද මයිනා ගැන මං එච්චර දන්නේ නැහැ හරි හරි මයිනා සර්ව භක්ෂක වගේ තමයි ඔව් මයිනාට කෙහෙල් දුන්නොත් කෙසෙලුත් කනවා නේද පණුවෙක් අහුනොත් පණුවෙකුත් කනවනේ හරි හරි කමන්නේ කොහමද අපිට උත්තරය අවිල්ලන්නේ තියෙන උත්තරය අවිල්ලා තියෙන දෙවෙනි උත්තරේ